ශ්‍රීලංකා කණ්ඩායමට වගේම ඔස්ට්‍රේලියා කණ්ඩායමටත් අතිශය වැදගත් තරගයක් බවට 2022 ලෝකුස්ලානි සුපිරිදුලහවට ඒ තරගය පත් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්නේ අයර්ලන්ත කණ්ඩායම හමුවේ ලබාගත් ලොකු ජයග්‍රහණයක් එක්ක හොඳ මානසික මට්ටමක. ඔස්ට්‍රේලියාව ඒකේ අනිත් පැත්ත නවසීලන්ත කණ්ඩායම හමුවේ දරුණු පරාජයක් ලැබලා එතනින් ගොඩ එන ක්‍රමයක් හොයමින් තමයි ඔස්ට්‍රේලියාව ඉන්නේ. කොහොම වුණත් ලොකුශූර ඔස්ට්‍රේලියා කණ්ඩායම කියන්නේ ලොකුස්ලාන් තරගාවලිවල ප්‍රබලම කණ්ඩායම් විදිහට තමයි පසුගිය කාලේ අපි දැක්කේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් ලොකුස්ලාන් තරගාවලිවල ප්‍රබල කණ්ඩායමක්. මේ නිසා පර්ත්වල තියෙන තරගයේ දැඩි කතාබහට ලක් වෙන තරගයක් බවට දැනටමත් පත් වෙලා ඉවරයි. ඔස්ට්‍රේලියා නායක ආරොන් ෆ්‍රින්ච් නවසීලන්ත කණ්ඩායම එක්ක තරගයේ පස්සේ කිව්වේ මෙහෙම කතාවක්. නවසීලන්ත කණ්ඩායම එක්ක පරාජය ගොඩක් නරක පරාජයක්. මොකද මේ වටේ ලකුණු වේගය ගොඩක් බලපාන්න පුළුවන් ඉස්සරහට යද්දී. තව අපිට තරග හතරක් තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ මුලින් තියෙන්නේ අපි වඩාත් සුබවාදී වෙන්න ඕන, වඩාත් ආක්‍රමණශීලී වෙන්න ඕන. එහෙම වුණොත් ලැබපු පරාජය ගැටලුවක් කරගන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන්. ෆ්‍රින්ච් එහෙම කියද්දි තුන්ගිරව ක්‍රීඩක මාක්ස් ටොනිෂ් කියන්නේ ලැබපු පරාජය තමන්ගේ කණ්ඩායමට හොඳ දෙයක් වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ අපේ ක්‍රිකට් වැඩි හොඳ වෙන්නේ පීඩනයක් තියෙන අවස්ථාවල. ඒ නිසා මම හිතන්නේ පරාදු වුණ එක හොඳක් වෙන්නත් පුළුවන්. දැන් අපේ කණ්ඩායම එකම අරමුණකට එකතු වෙලා ඉන්නේ. අපි ඉස්සරහට යන්න ඕන. ඒ දේ අපිට කරන්න පුළුවන්. මම හිතන්නේ ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් සෙට් එකක් අපිට ඉන්නවා. ස්ටොනිෂ් එහෙම තමයි කියන්නේ. දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පානම් කියන්නේ නවසීලන්ත කණ්ඩායම එක්ක පරාජය අපරාධයක් කියලා. මම හිතන්නේ අපි නවසීලන්ත කණ්ඩායම එක්ක තරගයේ ඒ විදිහට පරාද වෙන්න ඕන නැහැ. අපි මුලින් පහර දෙද්දිත් අපි විරි පන්දු යවන්නම තමයි පන්දු යව්වේ. මට හිතෙනවා ඒ වෙලාවේ අපි වෙනස් දෙයක් කළා නම් හොඳයි. මොකද අපි දැක්ක නවසීලන්ත පන්දු යවන්න මුල් පන්දු අර 6 යවද්දි එයාලා ලොකු වෙනස්කම් එක්ක තමයි පන්දු යව්වේ. ඉතින් එයාලා සාර්ථක වුණා. ඔස්ට්‍රේලියා පුහුණුකරු ඇන්ඩ්‍රූ මැක්ඩොනල් නම් කියන්නේ T20 තරගවල සැලසුම් කරන දේවල් ඒ විදිහටම නොවෙන්න පුළුවන් කියලා. අපි හැමෝම දන්නා දෙයක් තමයි මේ වගේ තරගාවලියක ලොකු පරාජයක් ආරම්භයේ ලැබපු එක අවාසියක් කියලා. කොහොම වුණත් දැන් අපිට ලොකු සටනක් තියෙන්නේ. හැම තරගයක්ම තීරණාත්මකයි. බුරුලට ගන්න තරගයක් නැහැ. මට කියන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තරගයේ පර්ත්වල තියෙනවා කියන එක විතරයි. පර්ත් කියන්නේ ඔස්ට්‍රේලියාව ආසියානු කණ්ඩායම් අසරණ කරන තැනක් විදිහට නම් කරලා තියෙන නිසා ඔස්ට්‍රේලියා පුහුණුකරු එහෙම කිව්වද දන්නෙත් නෑ. කොහොමාරි ශ්‍රී ලංකාව තාම සෙල්ලම් කරලා නැති පර්ත් තනතිල්ලේ මොන විදිහට සෙල්ලම් කරනවද කියන කාරණයක ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඉරණම විසඳෙන්නත් පුළුවන්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.